ටවත්මිත් සාමනින් බල්ල ැරුණට පස්සේ මැක්කන්ට පැවැත්මක් නෑ. ලංකාවේ දේශපාල තේරුම්ගන්න හොඳ කතාවක් තියෙනවා ඒ ස්ෝබ්දි. ඔහුගේ කතාවට අනුව ඉබ්බෙක් දලක්කුට ඉදිද්දේ නරියෙක් කොතුරෙ ගහගනයනවා. ඒවෙලාව ඉබ්බා කතා කල්ලා කියනවා මෙහෙවරම් මචන් උඹේ ඔය ඇගේ ඉන්න මැක්කො ටිකගලවන්න කියලා. ඒවෙලාවේ නරයක් කියනවා නෑ නෑ මේ මු මෙහෙමඉන්නෙක හොඳයි? ං ගැලවුවොත් වෙන්නේ අලිත්තවුන් ඇගේ එල්ලෙනවා එදකොට උන් මුලෙඉඳන් ලේබොනව කියන කතාව. මිටුනි අපේ රටේ දේශපාලනයට එකුතන බෞතරයක් දෙනා මේ දේශපාලනයට එකුතුලයින්නේ ප්‍රතිපත්තිේ හේතුඩ නෙමෙයි තමන්ගේ බඩගෝස්තරය වෙනුව. හැත්ත ඇති ආ්ඩුකවස්ථ වනු අපි නිරන්තරයම කියන කතාවක් තමයි මිනිස්්චි චන්දය දෙන්නේ පාක්ෂයකට නැත්තම් කණ්ඩායමකට. ඉන් පස්සේ තමයි මනාපලකුණුකරන්න. ඒ නිසා කේවල ක්‍රමයට වගේ පුද්ධලෙකුට නෙමේ චන්දිදී. එනිසා කේවල ක්‍රමේයටි හැකිියාවක් තිබන පක්ෂමාරු කරන්. නැත්තං විපක්ෂින්දලා ආණඩුපක්ෂයටයන් හැයි මේ ක්‍රමයටද දෙන ත්තං හැත්ත හත්තේ ආණ්ඩුක්‍රව්‍යස්ථානුව එහම හැකිය අාවක් තිබුණේ නෑ. හැබයි ආණ්ඩුක්‍රමව්‍යස්ථාව සරත්්‍යයෙන් සිල්ව බෑර්ධිවිද්‍යයට අර්ථ නිරූපණය ක්‍රරීමේ ප්‍රතිඵලයක් පදයට විපක්ෂීදලා ආණ්ඩුවට එෙකුත් වෙන්න අවශ්‍ය කරන සිදුරනිර්මාණය කර. අවාසනාවකට මේ නඩුතිීන්දුව දීල විශාල කාලයක් ගතවෙනවා හැබැයි ඒ වෙනස් කර නතන් ඒ වැරද්ද නිවැරදි කරන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන කිසිවෙක් කරලන්න හැ. මේම ප්‍රතිබල ලබා ගැමින් තමයි ඩයනලවැනි අම්මන්ඩිලා ගෝටලට රෙද්ද උස්සන්න ආණ්ඩුවට පැන්්. මිත්තෝරණ පහුගේ කාලය පුරාම අපි මේ අමිහිරියත් දැකීම දැක්කර. එදා පබා දම්පා ජනතාවගෙන් වැඩිම සන්ග අරගෙන පාරලිමේන්තුොටැඇල්ලා ගෝටගේ තුන ශක්තිමත් කරන්න ආණ්ඩුවට පැන්න. ඒකං ඇ බොහෝ දෙල් ලැබවා. අද වෙනකොට ඩයින තේදේම කරා ඩයන මේරටේ මරාට විුරුද්ධ ගෝටට විරුද්ධ විශාල පිරිසක්ගෙන් චන්දවලින් තමයි සජිග්්‍යාන් සදිිගේ පක්ෂය නිර්මාණය වනි නැතම් පාර්ලිමේන්තට නියෝජිතයෝ ආබි. එදාන් දැන ඩෑනට සුදුසුකම් නැහැයි කියලා ඇය ජාතික ලයිස් ට්‍රීම් පත් කර කද සදිි දැනගෙන හිටිය. සියම් කෙනෙක් පාර්ලිමේන්තුවට පත්වනකොට ඔහුට දිත්ත පුරවැසිභාවය තිබනනං ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී දූරත් දරීමේ හැකියාවක් නෑ. හැබැයි මේක දැනදනත් සදිත් මුළු රටටම කොකාපෙන්නලා මේ අම්වන්ටි පාර්ලිමේන්තු එව්වෝ හැබැයි ඇය ඒක පාවිච්චි කරලා මේ මහොටදී මේ රටේ චන්දදායකැන්ට කොකා පෙන්නලා ගෝටගේ තුළ ශක්තිමත් කරන්න ඉදිරිපත්වෙලාත් තිබෙනවා ඇය ආණ්ඩුවට මාරුුණවිතරක් නෙමයි මේ වෙන කොට උදානවා්‍යත් කියන්නට පටන්ග රන්තිබෙන. මිත්‍රපනිනි තාමත් සජත් ඩෑනට එරහිව ගටයුතු සියලුම ක්‍රියාමාර්ග නොගැනීම මෙරටේ විපක්ෂයේ අභහක්ගයට හේතුව වෙලාතිබෙනවා. හැයි ඩන අන්ඩුවට පැන්නේ ලොකු බලාපොරොත්වක් ඇතුව. ඒ තමයි ඇමතිකම මිත්‍රනි කෙනෙක් ඇමිටි කෙනෙක් වෙන්නේ සාමානී ව්‍යවස්ථාවට අනුවනම් විදායකයේ කටයුතු පහසු කරන්න. හැබයි අපේ රටවුන් ඇමතිවරු වෙන්නේ. න්ගේ හත්මුදු පරම්පරාවටම හම්බ කරන්න. ඩෑන මහ ලොකුවට කයිවාරු ගහනවා තමන්ට මුදල් ප්‍රශ්නයක් නැහැයි කියලා. හැබේ ඩෑන එලිව කරලා නැහැ ඇයට තියෙන වත්කම් මනාධ කියන කාරණය. ඇය ලක්ෂ කියකටද තමන්ගේ පක්ෂය වික්්‍ය කියන කාරණය. ෑන උජාරුවට කියනවා තමන් මහින්දත් එ ලොකු කාලයක් සම්බන්ධය තිබනයි කියලා. සාමාන්‍ය මහින්ද කියන්නේ නොම්බ දෙකේ කුපාඩියක් කියලා පෞ්ගේ කාලේ දේශපාලන හිට පුබොහෝ දෙනෙක් දන්න. ඩෑනට සමන් කැමටි කෙනෙකුට රෙද්දුසන්න අයිතියක් තිබෙනවා. හැබයි ඇයට අයිතියක් නැහැ. මේරකේ චන්දදායකැන්ප කොකා පෙන්නන්න. කසේපතක් මිත්‍රන්නේ ඩයන බලාපොත්තු වුණු ඇමතිකම ඇයට ලැබෙන්නෙන් නැහැ. මේ නිශ්චිත මොහොටේ දේශපාල ලෝකයේ ආවංචිමාර්ග තහුරුරන්නන විදිහට ඇයට ලැබෙන්න්නට යන්නේ නියෝජැමිටිකමක්. බොහෝ වෙලාට ඇයට පලාත්වභා සහ පලාාත්පාලන නියෝජැමිතිකම තමයි ලැබෙන්න්නට යන්නේ මේකත් එක්ක ඩයන ඉන්නේ විශාල කන සල්ල එක. මොකද ඇමති කෙනෙක් වෙලා මේරටේ විිනිස්සුන්ගේ කරය නැගලා උජාරු ජීවිතයක් ගත කරන්න බලාපොත්තුන් ඩයිනට මෙ මෝටේ ගෝටක් හොක අපෙන් නලා. මිතරුන්නේ මේ සත්තු සියල්ලම සෙල්ලම් කරන්නේ ඔබෙත් මගත් විධයෙක් වස්ථාදායක අධි කරන්න බලය සමඟ. මින් ඉදිටවත් ප්‍රතිපත්වයන් නඇති කාලකන්නින්ට කතර ගහන් නැතුවත්. මේරටට ගැලපෙන ප්‍රතිපත්යක් ඉදිරිපත් කැළ හැකි. ඒසම්බ සැලස් මක් තිබන සමාජ දේශපාලන කණඩෑමක් සමග අපි පෙරට මිත්‍රනි අර්ගලෙන්තු ජැග්‍රනයක් නොතිබව ඔපට සීපත් කරමින් මා ඔබේෙන් සමගන්. ඔබ සැමට ජයර්.